sulla sande apa matane pasinne pasinne ko kahe na dikela matane bhagyawan daru sakisara ewa mulin sakisara katha karanne satula oba bhagyawan thai kiyala man mulin katha karanne karana kipayak nisa ek goda me desane iwaredi danevi kiyanne mage vinadi 20 ka katha thurubi danevi kematten ho akamatten ahamben ho samaj vidya pite mona hari vishayak karanna pad labima භාග්‍යයක් කියන එක ඔබ තාම ඔබ භාග්‍ය අඳුනගෙන නැති නිසා ඔබ ඒක ගැන ඉතර දන්නේ නැහැ. ඒ නිසා මගේ දේශනේ මුඛ්‍ය පරමාර්ථය වෙන්නේ සමාජ විද්‍යාව ගැන තියෙන පවය එක. ඒකට කරන්න පුළුවන් දේ මගේ පරිශනාවල සීමාව ගැන යම් සීමාවක් මගේ පෞද්ගලික අත්දැකීම් හරහා කතා කරනවා. සාමාන්‍යයෙන් අපි එළියට බහිනකොට ලංකාවේ වතුර වින්දුරුවක් මල්ටිකන් දාලා පින්න සුබ ලකුණුත් එක්ක එළියට බහින්නේ. මට ඒ වුණාට මගේ කතාව පොඩි සෑඩ් ස්ටෝරි එකක් එක්ක පටන් ගන්න වෙයි. शुद्ध विद्या केमिस्ट्री का फिजिक्स अगर बॉम्ब निष्क्रिय क्रीम शुद्ध विद्या का दादा है भाई ये आटो को बॉम्ब प्रश्न दिए ने बॉम्ब आटा नोन तक आटा नोन तक पे माटवाने नहीं तक पे का समाज ये गेन कर बॉम्ब का दादा है द साइंस फैकल्टी बैठे में है बैठते हैं एक आटा का अपीट है ये वादा भी अपीट दिए मगर हेतु මේ මිනිස් බෝම්බත් එක්ක මාධ්‍ය වල ගේ එකක් උත්තරාගත්ත මම හිතන්නේ ඒක අහමුව දැකලා තියෙන කාරණා මිනිසුන්ගේ මනස හැදෙනවා ළඟ ඉතින්ද මේක ඇවිල්ලා මානව චර්යාවද උන්ගේ චර්යාවන් අධ්‍යයනය කිරීම චර්යාවන් හැසිරීම සුදු විද්‍යාවට අදාළ නැහැ ඒතර මේ අපි විඳ ඡේද වාචකේ වැඩිපුරම පැත්ත අපිට කියනවා ප්‍රාන් කියන කන්ට්‍රෝල් කිරීමේ මොදම හයි අපිට තියෙන සෝෂල් සයන්සස් මොකද හේතුව ඇයි කියලා හෙවලා බලනවා තාම අපි කතා කරනවා ඒ ගැන ඊට පස්සේ අපිට හියුමන් බිහේවියර්ස් ගැන කතා කරන්න වෙනවා හියුමන් බිහේවියර්ස් ගැන කතා කරනකොට අපිට ඒ සම්බන්ධයෙන් තියෙන එකම පීඨය නැත්නම් විශේෂ පදනම සමාජ විද්‍යා විෂයයන් මේ ගැන කතා කරද්දී සමාජ විද්‍යා විෂයයන් කොච්චර වැදගත්ද කියලා මම ඔබට කියනවා කියන පොරොන්දු වෙච්ච නිසා ඇමරිකාවේ මේ වෙනකොට ඉතාම කීර්තිදර මහාචාර්යවරයෙක්ගේ තරුණ කාලයේ ඔහු ඉගෙන ගන්න කාලයේ ඔහුට වෙච්ච අත්දැකීමකට සාපේක්ෂව මම මේ කතා කරන්න උත්සාහ ගන්නේ ඔබ නිකමට හිතනවාද ඔබ මේ මේ කඩු ප්ලේට් එක බොහෝ වෙලාවට වෙඩින් වලට ගියා නම් මේ අත්ඉඳලා කඩු බෝල් එකක් සාමාන්‍යයෙන් මේ වෙනකොට කැමරට පෙර ගිනල දිනකට හරිය මේ සුලබ දසුණක් මේ වෙනකොට කොළඹවට සහ තදාසන් ප්‍රදේශවල දින උත්සවසාරවල දී හරිය සුලබ දසුණක් ඔබ හිතුවද මේ මේ තරුණ ආර්ථික විද්‍යා පශ්චාත්පාදික රෙජිස්ටර් වෙච්ච ශිෂ්‍යයා වෙඩින් එකේම කන වෙලාවට ඔහු හිතනවා මට තේරෙනවා මේ මේක වැඩිපුර කෑවත් ඔබ දන්නා මොකද වෙන්නේ කියලා එහෙම වෙලක් තියෙනවා අපිට අපිට අපේ දිනයි කර ලංච් කරේ ගන්න බැරි වෙනවා ඒ නිසා ਉਹ වේත මල්ලිට කතා කරලා කියනවා මල්ලි මේක අරන් ගිහින් පොසෙන්න වටේ ඉතින් ඉකොනොමිස්ලා ඒගොල්ලෝ අහන අය එහෙම කරේ කියලා ඒගොල්ලෝ උන් තේරීමක් කරනවා තව තේරීමක් වෙන්නේ ආර්ථික විද්‍යාව කරන දරුවෝ මෙතන ඉන්නවා අපි අර තෘප්ති උපරිම කිරීමේ කල්පිතේ මත ජීවත් වෙච්ච මිනිස්සු ඒ කියන්නේ අපි උපයෝගිතා උපරිම කරනවා කියලා කියන අපිට දෙයක් හම්බුනොත් අපි ඒක හොඳ මේකට යනවා කියලා හිතන එහෙම තමයි අපි කඩු ගන්නේ නේද කඩු කරන අය කරනවා කියන්නේ හැබැයි ඔහු හිතනවා මේක කෑවොත් ඊළඟ පියවර ගන්නවා. තාර්කික සත්‍යය කියන කාර්යවිද්‍යාව විග්‍රහ කරන්නේ උපරිම කරණයට හැමතිස්සම කැමැත්ත දක්වන ග්‍රීඩිනස් එයාදර කෙනෙක් කියලා. හැබැයි මේ ශිෂ්‍යයාට තේරෙනවා සමහරවල් අපි එහෙම කොග්නිටිව් ඒ කියන අපේ ගොඩක් හිතාමතා ඒ කියන ඉදිරිය ගැන හිතලා එහෙම තීරණයක් ගන්න වෙලාවල් තියෙනවා කියලා. ඒ වෙලාවේ ඔහු කතා කරලා යනවා මේ why were we happy to have a choice removed මොකද ඒක ඩිනයි ඉවර වෙලා ආයෙ අනිත් යාළුවෝ ඔහුට ස්තුති කරනවා මචං ඔබ කලේ හොඳ වෙලා. ඇයි ඒ? අපේ ඇපටයිසර් එක අපිට ගාන්න තියෙන්නේ අපේ බඩගින්න අපිට තාම තියෙනවා.
එනිසා ඒක ඉවත් කරන්නගත choice එක තව දෙයක් ලබා ගැනීම කරපු එක. ඔහු බලනවා මේක ඇස්සේ තියෙන්නේ මොකක්ද? ඔහු ඒකේ න්‍යාය හොයාගෙන යනවා. Self control. මේ තමයි ඔහුගේ පළමු story. එතකොට මේ පායක ඔහු අත්විඳ සිද්ධියේ න්‍යාය තමයි ඔහු අධ්‍යයනය කරගෙන ඒ දවස්වල ආර්ථික විද්‍යාව ඉගෙන ගනිමින් ඉන්න කාලේ self control. අපිට නැති මේකනේ නේද? මේ තමයි ඔහුගේ දෙවන story. ඔහුගේ මහාචාර්යවරයා මේ වයින් වලට ලොල්භාවයක් දක්වන කෙනෙක්. පුරුත් අපි දින වයින් එකතු කරගෙන ඉනවා. තමන්ගේ කබඩාවේ තියන්න බොනවා. මොහු මේ මහාචාර්යවරයාට ගින්න ගම මේ මහාචාර්යගේ වයින් පුරුද්දත් එක්ක නැවත ඔහුගේ විශේෂ මතක් කරනවා. එදාම 50 දී මහාචාර්යවරයා මේ 70 ගම ඔහු බීජ් එකට යනවා. ඒතර අවුරුදු 20ක් පාර වයින් බොටල් එකක් ඒ දවස්වල ඩොලර් 4.5 පාකට අරන් තියෙනවා. ඒක දැන් විකුණන්න පුළුවන් ඩොලර් 100. මොකද අම්මා පරණ විච්ච වයින් ඒ පරණ වෙන්න හැමදේම නැති වුණත් වයින් ගන්නයි. හැබැයි කවදාකවත් ඔව් මේ 70 දශක වෙනකොට වයින් එකකට ඩොලර් 30කට වඩා ගෙවන්න යන්න කැමති නේද? පරණ වයින් එකක් ඩොලර් 100 වුණාට 70 විදිහ අලුත් වයින් එකක් ගන්න එක 30කට ආසන්න. ඔහුට පොඩි ඔප්ෂන් එකක් තියෙනවා. මේක විකුණන්න පුළුවන් වාර්ෂික දේව අවස්ථ ඉදිරියේ ගෙදෙන දින ආර්ථික විද්‍යාව කරන ධර්ම මෙතන ඉන්නකද දන්නවා. විකුණන්න පුළුවන්. ඒක තමයි වඩාත්ම හොඳම තාර්කික තීරණය. ඇයි ඒ හේතුව? ඔහුට මේ වෙලාවේ එක විකුණන ඩොලර් 100ක් හම් වෙනවා. ඒක වටලා ගන්නවා. හැබැයි පොඩි ප්‍රශ්නයක් තියෙනවා. අද ගන්න වයින් එක දැන් අවුරුදු 20කට කලින් ගත්ත වයින් එක වගේ ටේස්ට් එක නැහැ. ඒ නිසා මිනිස්සුන්ගේ තීරණ ඔවුන්ගේ බිහේවියර්ස් චර්යාවන් වෙනස් බව ඔහු තේරුම් ගන්නවා. ආර්ථික විද්‍යාවේ සම්භාව්‍ය ගුරුකුලයේ කියලා දුන්න දේට වඩා. අවසානයේ ඔහු තමන්ගේ පරණ වයින් එක බොනවා. මෙයා මෙහරහා ඔහුගේ ඉගෙනගත්ත න්‍යායක් මතක් කරගන්න. මේක ඔබට ඉලෙක්ෂන් කරන කට ටීචර් ෆැමිලිය නේ ආදි විද්‍යාගම දරුවෝ ටීචර්ම හිතන්නේ නැතුව එන්නේ මේ ගැන. ඔහු බලන ඔහුගේ ප්‍රායෝගික දැකීම තියරි එකක් එක්ක බට් කළා. ඒ තමයි එන්ඩෝමන් ඩිෆෙක්ට් එක. එහෙම නැත්නම් ලොස් ඇවේෂන් ස්ටේටස් පවර් බයස් මේ උපභෝගි හේතුව අර මජාරික මිස්කින් එක හරියටම අහගත්තේ ගියහකුරට නාඩන්නේ තියනහකුර රැකගන්නේ දන්න යකා හොඳයි නොදන්න දෙයියට වඩා අනේ ඔය වගේ අපේ ජනමහරි දින කතාවක් තියෙනනේ ඒක තමයි මේ න්‍යාය කියන්නේ අපේ මිනිස්සු රිස්ක් එකක් එක වැඩ කරද්දී තියෙන දේ ගැන විශ්වාසය වැඩි එකට බයස් එතකොට මොහු හිතන මේ සම්භාව්‍ය දුර්ගුණේ කෙළඳුන දේවල් මේ චැලෙන්ජර් අනේ ඇත්ත ලෝකෙ දිහා දැන් මේ PhD කරන ගමන් හොර දෙවෙනි සිදුවීම යා මෙයාලට දෙනවා ටිකට් එකක් මැච් එකක් බලන්න යාළුවෝ දින්න එක කියන්නේ සල්ලි දීලා ගන්න යාළුවෝ උන්ට දෙනවා කියලා බලන්න කියලා කිලෝමීටර් 100ක විතර දුරක තියෙන ග්‍රවුන්ඩ් එකක් බලන්න යනවා ස්නෝ ඒ හොඳට මේ පාළමු ලිච්චර යහපත් නැති වෙලාවක යනවා මදදී මේකල අල්ල දාලා යනවා මෙහෙම මැස්සේ මේ පුනාට පස්සේ අනේක අවදානම් තේරුමක් නැහැ ඒක හැබැයි යනකම කතා කරනවා අපි මේ ටිකට් එක අපි දෙන්නවා සල්ලි දීලා අරන් තිබ්බා නම් අපි යනවා නේද කියලා ඇයි ඒ හේතුව අපරාදී ටිකට් වලට වියදම් කරපු සල්ලි. ඔකට හොඳම උදාහරණේ ෆයිට් රයිස් දීලා ඕඩර් කරපුවම සමහර රෙස්ටුරන්ට් වල දෙන මෙනු පෝෂන් එක වෙනස්. අපි ඉල්ලුවට වඩා වැඩිපුර දුන්නම ඩයට් ප්ලෑන් එකක ඉන්නවා උනත් දීනේ අපි මේකට ගෙවලේ තියෙන කියලා ගෙවපු නිසා තමයි. හා නැද්ද? ඔකට ආර්ථික විද්‍යාවේදී කියනවා මේ සංකෝස්ට් ෆැලසි. අපි මේ මනෝවිද්‍යාවත් එක්ක මේක එන්නේ මිනිස්සු මානසික හැසිරෙන විදිහ මේ. ගෙවුව නිසා කරනවා. යාළු ආරන් දුන්න නිසා යනවා මගේ දුන්න නාතන හැබැයි මම ටිකට් එක මිලදී ගත්තා නම් සමහර ඩොලර් 20 ඩොලර් 20 වෙනුවෙන් අපි ලොකු හානියක් කරගන්නවා ෆයිබර්ස් එක රුපියල් 500ක් වෙනම් කරපුවාම කාර් ගුලම් භාගයේ ඉතුරු භාගය තමයි ලේඩක් කරගන්න මොකද හේතුව අපි යටකල පිළිවෙයට ඉතින් කැමැත්තක් දක්වනවා ඒකට සාධාරණීක කරන්න අපි මේ දොල ඕනම තරම් අපි අත්දකින් තියෙනවා මේකත් ඔහු ඉදේ තියාගෙන වෙන මේ ප්‍රශ්නේ ඔහු හදා ගන්නවා මේ තමයි ඔකේ රිසර්ච් ටොපික්. සාමාන්‍ය පෞද්ගලික සිදුවීම න්‍යාය අවසානයේ නැවතිච්ච තැන. මෙන්ටල් ඇකවුන්ටින්. මේක තමයි ඇගේ ෆීල්ඩ් එක. මේ පුද්ගලයා තමයි රිචඩ් එච් ටේලර් 2018 වසරේ ආර්ථික විද්‍යාව සම්බන්ධයෙන් නොබෙල් ත්‍යාගය හිමි කර ගන්නවා බිහේවියරල් ඉකොනොමික්ස් වල කරපු දායකත්වය වෙනුවෙන්. මම මේ කිව්ව කාරණා තුනම ආර්ථික විද්‍යාවේ අලුත් අර්ථයක් හදලා දුන්නා. ඒ තමයි behavioral economics මේ තමන්ට විච පෞද්ගලික සිදුවීමක් තමන් ඉගෙන ගන්න න්‍යායත් එක්ක බත් කරලා හිතන්න තරම් කැහිල්ලක් තිබී මේ වාසිය ඔහු අවසන් නොවේ ත්‍යාගය දක්වාගේ
දැන් ප්‍රශ්න තියෙන්නේ අර අපි කිව්ව ප්‍රස්තාව පිටු දෙක අපිට හිතලා කොච්චර කරද අපිට න්‍යාය මතක් වුච්චේ ඒ නිසා අපිට නොබෙල් නැහැ මෙන්න මේ අරමුදිය අපිට තියෙනවා අපි ඊළඟට යනවා එක්සැම්පල් එකක් මම කියන්නම් ඔබට ඇමරිකාවේ මේ තියෙන chart එක 2016 වසර වෙනකොට heat transfer වකුගඩු බද්ද කිරීම 33600 කට අසම් ප්‍රමාණයක් වෙනවා මම මේ කියන්නේ කරන සංඛ්‍යාව රෙජිස්ටර් වෙන සංඛ්‍යාව ලක්ෂ 3කට වඩා වැඩි waiting list එකේ ඉඳලා මැරෙනවා 1000කට වඩා වැඩි මිනිසක් හේතුව කින්නේ අර්ථකථන ගන්න වගේ කඩෙන් ගන්න බෑ සල්ලි තිබ්බට කින්නේ ගන්නත් බෑ සාමාන්‍ය ආර්ථික විද්‍යාව කරන දරුවෝ දන්නවා වෙළඳ බලතල තුලනයක් ඇති කරන්නේ ගණන් කරව සහ විතුණු කරව මිල විතුණු කරව ගෙවන මිල ගණන් කරව ගන්න කැමති නම් එතන වෙනවා හැබැයි කින්නේ වලට ඔය ප්‍රශ්නේ එනවා මොකද හේතුව මිල මගින් සමතුලනයක් කරන්න බැරි මාකට් එකක් තියෙනවා මේ සම්බන්ධ පරීක්ෂණයක් කරන ඇමරිකාවේ මහාචාර්යවරේ ඔහු මේකට කියන්නේ මැචින් මාකට් මේකට අපි කියන්නේ engineering of economics alvin nero මොහු 2012 වසරේ නොබෙල් ත්‍යාගය ගන්නවා වර engineering economics වලට machine market කියන concept එක ගෙනල්ලා ඔහුගේ ප්‍රශ්නයක් අහනවා මාධ්‍යවේදී ආර්ථික විද්‍යාව වගේ විෂයක් අහලා මොකද ඔබට සමාජයට කරන්න පුළුවන් දේ ඔහු කියනවා මම දැන් මේ වෙනකොට අවුරුද්දකට ජීවිත 1000ක් බේර ගන්නවා මගේ ආකෘතිය තුල වෙන්න බල ප්‍රමාණයක රදන ඇමරිකා ප්‍රැක්ටිස් කරන්නේ ඒක ඒ 1000ක ඉන්න පුළුවන් වෛද්‍යවරු ඉංජිනේරුවරු කලාශිල්පී ඔවුන් මං වෙනුවෙන් සමාජයට දැන් සේවයක් කරලා මේ තමයි පරිශ්‍රණයක් සමාජගත කරන්න ඔබට තියෙන ඕනාව කියනවා නම් ඔබ ඉගෙන ගන්න විෂය කුමක් වුණත් ඔබේ ඇඟේ ප්‍රශ්න හැපි හැපි යනවා මම මේ සරල උදාහරණයක් දෙකක් මම ඔනයි ගත්තේ මේ මැචින් මාකට් කන්සෙප්ට් එක අහනකොට මට මතක් වුණා මේ අපේ ගමේ චරිතය කවුද මේ අපු මහත්තයා ඔහු කලේ ඒක නෙමෙයි අර ගමේ දැරිවිත මේ ගමේ දරුවෝ හරියනවා කියලා දන්නේ යා විතරයි අපිට කන්සෙප්ට් එකක් ඉදින් මේක ඩිවලොප් කරන්න බැරි වුණා. අපි සංස්කෘතිකමය වශයෙන් ඇඟේ හැප්පෙන ප්‍රශ්න න්‍යායාත්මකව හිතලා පරිශ්‍රණය දක්වා දිනු කරන්න තරම් ඕන කැහිල්ලක් අපිට නෙමෙයි. අපිට ඕම මනාවක් තිබෙන්නේ නැහැ. අපි සංස්කෘතිකව වැඩිල් නැහැ ඉතින්. ඉතින් මේ අපේ ගමේ තියෙන ප්‍රශ්න මේක. ඒත් අපේ ගමේ ප්‍රශ්න හොඳටම ඇති. පරිශ්‍රණය කරලා. මේ ඔබ පොඩි කාලේ කියපු අමර සාම නයන අමර ඒ කට්ටියගේ එක්කෙනෙක්. මම දැන් ඔහුගේ પરම්පරාව කියලා අපි ඒ પરම්පරාව අමර මම නම් මට මේ බොහෝ දවසක් හිතිච්ච ප්‍රශ්න කීපයක් මම අහලා ගත්තා. මේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම. දැන් ආයේ පරීක්ෂණ කරන ප්‍රශ්න නැහැ කියලා ඔබ කියනවා. මේකම ප්‍රශ්න කෝටියක්. මේක අස්සෙම බඩේ ඉඳලා ඔක්කොම ප්‍රශ්න කෝටියක්. ඔබ ලයිබ්‍රරි සයන්ස් නම් කරන්න අර මාමලි මිස් කියුව විදිහට මේකේ ප්‍රශ්නයක් හොයා ගන්න පුළුවන් කොනක්. ඔබ ඉතිහාසය ලං කරන්නේ ඉතිහාසය හොයා ගන්න පුළුවන්. මෙහෙම බඩ දින කට්ටිය ටිකක් ගෙවුවා කියලා මම ප්‍රීලා කරන්න තියෙන. ඔබ කරන්නේ සමාජ විද්‍යාව නම් මේක අතර ප්‍රශ්නයක් තියෙනවා. ප්‍රශ්න තියෙන අපි කියන දකින්න විදිය. වර්ෂා අංශා තරංගය ඊයේ මෙයම ඇති කී කියන්නේ නැති වුණා. මම මේක දැම්මේ මගේ එම්පීල් උපාධියේදී මම මගේ පරීක්ෂණ උනේ ඩක්වර්ත් ලෙවිස් කියන න්‍යායයට විකල්ප න්‍යායක් විදිහට ඊට වඩා සාධාරණ වර්ල්ඩ් ටොපොලොජි පාවිච්චි කරන ක්‍රම එක නිර්මාණය කරගන්න ඕනේ කියන එක මම ඒකේ අඩුපාඩු හොයාගත්තට පස්සේ මම ඒ අඩුපාඩු වෙනුවෙන් ස්ටැටිස්ටිකල් මොඩල් එකක් ඩෙවලොප් කරලා ප්‍රෙඩිකට් කරන්න පුළුවන් ටාගට් එක රීසර්ච් කරන්න පුළුවන් ඒ ඔය වගේ අපි කතා බිම් ඉන්න වෙලාවක එහෙම වහකුලාවක සමහර කට්ටිය කියන ඩක්වර්ත් ලෙවිස් සාධාරණ නැහැ කියලා ඒ වගේ වෙලාවට අපි කරපු වැඩක් මේ මේ වැදගත්කදී අපි කරා ප්‍රේක්ෂකයන්ගේ තියෙන උන්මාදයේ පිළිබඳව පරිශ්‍රය පැනඩිස් ලෝයර් අන්තිමට මේක බෝතල් වලින් ගහන එකක් ග්‍රවුන්ඩ් එකට ගහන එක දක්වාම උඩුදුවන්න පුළුවන් සංස්කෘතියන් අනුව ඕන්ගේ හැසිරීම වෙන සමාජ විද්‍යා පරිශ්‍රය මේක අසෝන් කරන් තියෙන පීඩාවත් එක බඳ වෙලා කරා එසා පරිශ්‍රය වලට බෞෂීක ප්‍රවේශයක් අරගෙන මේ දැන් ගේට්වේ ඉන්න දොරෙන් එළියට බහලා යන වෙලාවේ ඇගේ වදී නම් ප්‍රශ්නයක් මල්ලට දාලා එක්ක ඔක්කොම යන්නේ ඉමීජ් වීඩ් කියවල බලන්න තමන් ඒ වගේ විෂයත් එක්ක මේ ගැලපෙනවා මට මූලික වශයෙන් ඔබට පැහැදිලි කරන්න උවමනා වුණේ තව සරල කාරණා කීපයක් ඒ තමයි මම හිතන්නේ මේක ඔබ වාසනාවන්තයි කිව්වේ මේක මම එහෙම කියවට කමක් නැහැ this is the faculty of problem
එහෙම කිව්වට ප්‍රශ්නයක් නෑ ඔබ දන්නවා අපිනේ අන්තිමට ඇරි වහලා කියන්නේ the faculty of problem මේ මේ සමාජ විද්‍යා ක්‍රීතේ කියන්නේ ප්‍රශ්න වලින් පිරිච්ච මේ හැම ප්‍රශ්නයකම ජීවි අවශ්‍යතාවයක් ඒකට උත්තරයක් ඉල්ලන්න මිනිස්සු පිරිසක් අපිට බදු කියලා අපි මෙහෙට යවපු ඒ මිනිස්සුන් උත්තරයක් හොයාගෙන එළියේ ඉන්න ඒගොල්ලෝ එළියේ ඉඳලා අපි ඇතුළට එවලා තියෙන්නේ මේ සමාජ ප්‍රශ්න සඳහා ප්‍රශ්නේ තියෙන්නේ අපි හිතාගෙන ඉන්නේ උපාධිය කියන්නේ ඒක අර හම්දුරු අපිට බණ්ඩාරනායක සම්මන්ත්‍රණාවේ දුන්නාට පස්සේ ඉවර වෙන එතනින් ඉවර වෙන වැඩක් කියලා ඒක එහෙම නෙමෙයි ආකෘතියක් ඇතුව මේ සමාජ පිටවල යන්න පුළුවන් නම් ඔබ අවසන් නිබන්ධනයේදී ඉතා හොඳ සමාජයට වැඩක් කරන්න පුළුවන් සරලමත් කමක් නැහැ පොඩි ඉම්ප්ලිමන්ටේෂන් එකක් කරන්න පුළුවන් ඇල්බෙනික්ස් අතර නිර්මාණය වෙනවා නම් මම දන්නේ ඒක තමයි අපි අපේක්ෂා කරන තාත්ව විශ්වවිද්‍යාල මෙහෙම කෑ ගැහුවොත් අපි තව කී කාලයක් අවුරුදු 25 දෙකකින් ඔබලා අපිට හම්බෙන්න බොහොම ස්තුතියි.